අයිබෝවන් රයි පඩක්ෂන්ස් YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම කතා කරන්නේ ස්පීඩ් ඩ්‍රාෆ්ට් කියන ලීසින් ක්‍රමය ගැන. ඉතින් ගොඩක් දෙනෙක්ට මේ පිළිබඳව අවබෝධයක් නැහැ. ඒකයි මම මේ වීඩියෝ එක කරන්න කියලා හිතුවේ. ඉතින් normal leasing එක ගැන අපි කතා කරොත් හිතන්න ඔයා ලක්ෂ 10ක් ලීස් එක ගත්තොත් ඒ ලක්ෂ 10ට යාලා ලීසින් වාරිකේ හදන්නේ ඔයා රික්වෙස්ට් කරන අවුරුදු ගානට. ඒ කියන්නේ ඔයාට තීරණය කරන්න පුළුවන් ඔයා ඒ ලක්ෂ 10 අවුරුදු 2කින් ගෙවනවද අවුරුදු 3කින් ගෙවනවද නැත්නම් අවුරුදු 5කින් ගෙවනවද කියලා. ඉතින් දැනට නම් ලීසින් කම්පැනි වල උපරිම අවුරුදු 7ක වගේ කාලයක් තමයි දෙන්නේ නැවත ලීසින් එක ආපසු ගෙවන්න. ඉතින් මම එක්සැම්පල් එකක් කියන්නම් ඔයාලට. මගේ යාළුවෙක් ලක්ෂ 10ක ලීස් එකක් දාලා වාහනයක් ගත්තා. එයා ඒක දැම්මේ අවුරුදු 3කින් ගෙවලා ඉවර කරන්න. ඉතින් යාට මාසෙට වාරිකේ ආවා 38000ක්. ඒ කියන්නේ 38000 ගානේ මාස 36ක් යා ගෙවන්න ඕනේ. ඒ කියන්නේ අවුරුදු 3ක්. එතකොට සම්පූර්ණ ටෝටල් එක වෙනවා 13,68,000ක් වෙනවා. ඒ කියන්නේ වැඩිපුර අපි 3,68,000ක් ගෙවනවා පොලිය. ඉතින් නෝමල් ලීසින් එකේදී මෙහෙම තමයි වෙන්නේ. ගොඩක් දෙනෙක් මේක දන්නවා. ඉතින් අර මම දැනගන්න මුලින්ම කිව්වේ මේක. ඉතින් ස්පීඩ් ඩ්‍රාෆ්ට් එක කියන්නේ වෙනම ක්‍රමයක්. ඉතින් ඒක ගොඩක් වෙනස් මේ ලීසින් ක්‍රමයට වඩා මම කලින් කියපේකට වඩා. ඉතින් අපි ස්පීඩ් ඩ්‍රාෆ්ට් ගැන කතා කරොත් ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකේදී වෙන්නේ මෙහෙමයි. මම නම කියන්න යන්නේ නැහැ. එක්තරා ලීසින් කම්පැනි එකක ලක්ෂයට පොලිය යාලා ගන්න 1600ක්. ඒ කියන්නේ ඔයා හිතන්න අර මම කලින් කියපු විදිහට ස්පීඩ් ඩ්‍රාෆ්ට් ක්‍රමයට ලක්ෂ 10ක් ලීස් කරොත් ඔයා ඒ කියන්නේ 1600ව 10ක් ගෙවන්න ඕනේ මාසයකට. ඒ කියන්නේ රුපියල් 16000. ඒ කියන්නේ 1600 වැඩි කිරීම 10 16000. ඒ කියන්නේ ඔයා මේ ස්පීඩ් ඩ්‍රාෆ්ට් ක්‍රමයට ගත්තොත් ඔයා මාසයකට ගෙවන්න ඕනේ රුපියල් 16000 විතරයි. ඒ කියන්නේ අර පොලි විතර ගෙවන්න ඕනේ. හැබැයි ඒකෙන් අර ලක්ෂ 10 සතපහක්වත් අඩු වෙන්නේ නැහැ. එතකොට හිතන්න තව මාසයක ඔයා වාරිකේ ගෙවනවා 20000ක්. ඒ කියන්නේ ඔයා අර පොලියට අමතරව රුපියල් 8000ක් ගෙවනවා. ඒ කියන්නේ පොලිය 16000යි. එතකොට ඊට අමතරව ඔයා 20000ක් ගෙවනවා කියන්නේ අමතර 8000ක් ගෙවනවා. ඉතින් එහෙම ගෙවුවොත් තමයි ඔයා අරගත්ත ලක්ෂ 10ෙන් 8000ක් අඩු වෙන්නේ. එතකොට ඔයාගේ ණය වාරිකේ අඩු වෙනවා 9,96,000කට. ඉතින් ඔයාලට දැන් මම කියපක තේරෙන්නේ නැති. ඒකෙන් කියන්නේ අර 16000ට පොලියට අමතරව ඔයා වැඩියෙන් කීයක් හරි දැම්මොත් තමයි අර ලක්ෂ 10ෙන් අඩු වෙන්නේ. නැත්තම් අර ලක්ෂ 10 හැම තිනවා ඔයාට වෙන්නේ හැමදාම අර පොලිය ගේක ඉන්න තමයි. ඉතින් මේ ස්පීඩ් ඩ්‍රාෆ්ට් ලීසින් ක්‍රමයේ වාසියකුත් තියෙනවා ගැපැත්තකින් අවාසියකුත් තියෙනවා. ඉතින් වාසිය ගැන කතා කරොත් ඉතින් අර මම කලින් කියපු විදිහට normal leasing ක්‍රමයට දැම්මොත් ඒක fixed එකක්. ඒ කියන්නේ නිකන් හිතන්න අද ඔයා ලීස් එක දාලා සතියකින් ඔයාට ලොතරැ ටිකට් එකක් වගේ ඇදෙනවා. ඉතින් ඒ කියන්නේ ඔයාට සල්ලි දෙනවා. ඔයා ඊට පස්සේ යනවා ලීසින් කම්පැනි එකට ගිහිල්ලා ඔයා ලක්ෂ 10ක් සතියකට කලින් මෙම ලීස් එකක් දැම්මා. ඒ ලීස් එක ක්ලෝස් කරන්න ඕනේ කියලා කියනවා. ඒත් එයාලා ගන්නෙ අර මං කියපු කලින් විදියට. ඒ කියන්නේ අර මගේ යාළුවා දාලා තිබ්බා කිව්වේ අවුරුදු 3කට. අන්නේ වගේ ලක්ෂ 10ක් ඔයා ලීස් එක ගන්න තිබ්බොත් ඔයා අද ලීස් එක දාලා හෙට ගෙවන්න ගියත් ඔයා කොහොමත් අර 13,68,000 ගෙවන්න ඕනේ. මොකද ඒක ෆික්ස්ඩ් එකක්. ඒක දාලා ඉවරනට පස්සේ වෙනස් කරන්න හැකියාවක් නැහැ. ඉතින් ඒක තමයි normal leasing ක්‍රමයේදී වෙන්නේ. ඉතින් ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකේදී වෙන්නේ වෙනම දෙයක්. මොකද යාළා ගන්නේ මාසික පොලිය විතරයි. අවුරුදු ගානකට ඒකෝලන් ඒක හදන්නේ. මාසෙන් මාසෙ තමයි ඒකෝලන් හදන්නේ. ඒ ස්පීඩ් ඩ්‍රාෆ්ට් ක්‍රමයේදී ඔයා හිතන්න අර මං කලින් කියපු විදිහටම වාර ටිකට් එකක් ඇදෙනවා. එතකොට ඔයා ගෙවන්න ඕනේ අර මාසික පොලි විතරයි. ඒ කියන්නේ 16000 විතරයි ගෙවන්න ඕනේ අමතරව. ඒ කියන්නේ අර එහෙම දැම්මොත් ඔයා 3,68,000ක්ම ගෙවන්න ඕනේ. හැබැයි මේකෙදි වෙන්නේ මේගොල්ලන් මාසික පොලි විතරයි ගන්න. ඉතින් මේකෙදි වට එතන ලොකු ලාභයක් තියෙනවා එහෙම බැලුවොත්. ඉතින් ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකේදී තියෙන වාසිය තමයි ඕක. ඉතින් අර නිතර සල්ලි ගැවසෙන කෙනෙක්ට මේ ක්‍රමය හොඳයි. මොකද එයාට එකපාර සල්ලි ටිකක් හම්බුන ගමන් ලීස් එක ගෙවල ඉවර කරලා ක්ලෝස් කරලා දාන්න පුළුවන්. ඉතින් මේකේ නෙගටිව් සයිඩ් එක තමයි සාමාන්‍යයෙන් හිතන්න ඔයා රුපියල් 40000ක වගේ වැටුපක් ගන්න එක්කෙනෙක් නම් සහ ඔයාට වෙනත් ආදායම් මාර්ග මුත් ඇත්තෙත් නැත්නම් ඔයාට කොහොමත් ගෙවන්න පුළුවන් වෙන්නේ අර 16000 විතරයි. ඒකෙන් අර පොලිය විතරයි ඔයාට ගෙව ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි එහෙම ගෙවුවා කියලා අර ලක්ෂ 10 කවදාවත් අඩු වෙන්නේ නැහැ.
ඉතිඒක හෙම තියෙන ඉතිහෙම වුණොත් ඔයාට ජීවිත කාලෙම අර පොලිකිවගේවා තම ඉන්න වෙන්නේ අර ලක්ෂ දහය අඩු වෙන්නෙත් නෑ සතපහක්ව ඉතින් ඒක තමයි ඒක තියෙන ලොකුම රිස්ක එක එහෙම දාන එක ඉතින් මේ ක්‍රමය ගොඩක් වටින්නේ හයස් දුවන වාහනවලටයි නැත්තම් ගොඩක් නිතර සල්ලි ගැවසෙන කට්ටියට තමයි ස්පීඩ් ඩ්‍රයිව් ක්‍රමය ගැලපෙන්නේ මොකද මන් දන්න ගොඩක් කට්ටිය ඉන්නවා ඔබ පික්මි වගේ හයස් දුවන අය වාහන අරගෙන ඉතින් එයාලා සාමාන්‍ය මාසෙට ලක්ෂයක් වගේ හොයනවා ඉතින් මේ කට්ටියට පුළුවන් මේක ලිස් එක ඉක්මනට ඉක්මනට ගෙවල ඉවර කරන්න ඉතින් ඒ අයට මේක ගොඩක් වාසි මොකද ඒගොල්ලන් ඉක්මනට ගෙවල ඉවර කරනකොට පොලිය හැදෙන අඩුයි ඒ කියන්නේ ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකේදී මේන්ම දේ තමයි ඔය බලන්න ඕනේ ඔය ගන්න ලිස් එක ඉක්මනට ගෙවල ඉවර කරන්න පුළුවන් වට හැකියාව තියෙනවා නම් විතරක් ස්පීඩ් ඩ්‍රාෆ්ට් කමේට යන්න නැත්නම් එහෙම දානක ගොඩක් පාඩුවක් ඉතින් ඔයාලගේ නිතර සල්ලි ගැවසෙන්නේ නැත්නම් සහ ඔයා මේ වාහනයක් ගන්නේ ගෙදර පාවිච්චියට වගේ නම් ඒ කියන්නේ කිසිම බිස්නස් දෙයකට නැතුව නිකන් නෝමල් ගෙදර යූස් කරන්න නම් ස්පීඩ් ඩ්‍රාෆ්ට් ක්‍රමයට ගන්නක වට ගොඩක් පාඩු වෙනවා. ඉතින් එහෙම ගන්නවා නම් ඔයා සාමාන්‍යයෙන් යන්න ඕනේ නෝමල් ලීසින් ක්‍රමයට තමයි. ඒත් ඔයා බිස්නස් දෙයකට හරි නැත්නම් ඔයාලග වෙනත් ව්‍යාපාර වලින් වට සල්ලි නිතර ගැවසෙනවා නම් ඔයා ස්පීඩ් ඩ්‍රාෆ්ට් ක්‍රමයට ගියාට කිසි පාඩුවක් වෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා මං කියපු දේවල් වලට තේරෙන්නේ නැති කියලා ඒ වගේම මොන හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මම ඔයාලට උදව් කරන්නම් ඉතින් අදට වීඩියෝ එක නම් එච්චරයි ඒ වගේම channel එක subscribe කරලා තියාගන්න එතකොට ඉස්සරහට මම දාන වීඩියෝස් ඔයාලට බලා ගන්න පුළුවන් එහෙනම් නැවත හමු වෙනකන් ඔයාලට සුබ දවසක්